At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. අද උදේ තමයි ඇත්ත වශයෙන්ම තීරණයක් ගත්තේ පොදු සාකච්ඡාවක් ඇඳවන්න ඕනේ කියලා පත්‍ර බල බල ඉද්දැද්දී ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීනේ සමුහ සාකච්ඡාවක් කරපු අවස්ථාවේදී මා පිළිබඳ සාවද්‍ය ප්‍රකාශයක් කරලා තියෙනවා කියලා මම දැක්කා. මෙහෙමයි ඒ ප්‍රකාශය එතුමිය කරන්නේ. ප්‍රශ්න අහන කෙනා අහනවා ඇයි ඔබ මහින්ද සමරසිංහ ඇමතුමාටත් චෝදනා කරන්නේ කියලා. පුරවැසිභාවය පිළිබඳ. එතකොට පිළිතුරු හැටියට එතුමිය කියනවා මම චෝදනා කරන්නේ සත්‍ය දැනගෙනයි. තුමා තවමත් ස්විට්සර්ලන්තයේ පුරවැසියෙක්. මම ඒක වගකීමෙන් කියනවා. ඕන වෙලාවක තානාපති කාර්යාලයෙන් දැනගන්න පුළුවන්. මම වැරද්දක් කියනවා නම් එතුමාට පුළුවන් මට නරුදාන්න. ඔහු ඡන්දයට ආවෙත් ස්විට්සර්ලන්තයේ පුරවැසියෙක් විදිහටයි. මට දැන් අවුරුදු 61යි. මේ අවුරුදු 61ේම මම දරපු එකම පුරවැසිභාවය තමයි ශ්‍රී ලංකා පුරවැසිභාවය. පුදුණු රටේ පුරවැසිභාවය තියෙන ගමන් වෙනත් රටක පුරවැසිභාවයක් ගන්නවා කියන්නේ තමන්ගේ මව්බිම සමාන කරනවා වෙනත් රටක් සමග. තුමියට එහෙම උසාවියේ නඩුවක් තියෙන අවස්ථාවේදී ඒක සාධාරණීකරණය කරන්න වෙනින් එක්කෙනෙකුටත් මේ පුරවැසිභාවයක් තියෙනවා කියන බොරු චෝදනාවක් කෙල්ල කිරීම ඇත්ත වශයෙන්ම සම්පූර්ණයෙන්ම වැරදි. ආපහු එතුමිය එවැනි ප්‍රකාශයක් කරොත් මට වෙන කිසිම කල්පයක් නැහැ. මට අනිවාර්යයෙන්ම නීතිමය ක්‍රියාමාර්ගයක් එතුමියට විරුද්ධව ගන්න සිද්ධ වෙනවා. පාඩමක් ඉගෙන ගන්න ඕනේ. තියෙන පළියට කතා කරන්න හොඳ නැහැ.